රටින් රට විශ්වය නිරතුරුවම ඔබ වෙත ගෙන එන ග්ලෝබල් කැෆේ තුලින් අද අපි ඔබව රැගෙන යන්නේ මධ්‍යම යුරෝපයේ ඇති සුන්දර දේශයක් වන ඔස්ට්‍රියාව වෙතයි. ප්‍රධාන වශයෙන්ම ජර්මන් බස කතා කරන මධ්‍යම යුරෝපීය රාජ්‍යයක් වන ඔස්ට්‍රියාවේහි අගනගරය වියානා. එමෙන්ම ඔස්ට්‍රියාව රටවල් 8කටද මායිම් වන රාජ්‍යයක්. ඔස්ට්‍රියාව වර්ග කිලෝමීටර 83,879ක් විශාලයි. ඒ ලොව ප්‍රමාණය අතින් 115 වන දේශයයි. මෙහි ජනගහනය මිලියන 8ක්. ඒ ලොව 84 වන ස්ථානයයි. ඔස්ට්‍රියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 47,188ක්. ඔස්ට්‍රියාව රටවල් 8ක් අතර පිහිටා ඇති බැවින් ඔවුන්ට මුහුදු වෙරළක් නොමැති. මෙම මුළු දේශයේම සානුසා කඳු රසයි පිහිටා තිබෙන්නේ. සමස්ත දේශයෙන් 132ක් මීටර 500ට වඩා උස් කඳු මතයි පිහිටා තිබෙන්නේ. ඔස්ට්‍රියානු භාෂාව නිර්මාණය වී ඇත්තේ ජර්මන් වස අනුදාරයෙන්. එය ඔස්ට්‍රියන් ජර්මන් ලෙසයි හැඳින්වෙන්නේ. මීට අමතරව ඔස්ට්‍රියාව තුළ හංගේරියානු සහ ස්ලෝවේනියානු භාෂාවද භාවිත වෙනවා. ඔස්ට්‍රියාවේ වර්තමාන ජනාධිපතිවරයා ඇලෙක්සැන්ඩර් වෑන්. වර්තමාන ඔස්ට්‍රියානුවන් හබ්ස්බර්ග් රාජධානී සමයේ සිට පැවත එන්න. කලක් ඔස්ට්‍රියාව රෝම අධිරාජ්‍ය කොටසක් බවට පත් වී තිබුණා. උතුරු ජර්මානු බලය ඔස්ට්‍රියාවේ දුර්වල වූයේ ස්වීඩනය හා ප්‍රංශය විසින් මෙම දේශයේ ආක්‍රමණය කළ බැවින්. විශේෂයෙන්ම නැපෝලියන් බොනපාර්ට්ගේ බලපෑම ඒ අතුරින් විශේෂයි. 17වන හා 18වන ශතවර්ෂ වන විට ඔස්ට්‍රියාව යුරෝපයේ බලවත් රාජ්‍යයක් ලෙස නැගී සිටියා. වර්තමාන ඔස්ට්‍රියාව ෆෙඩරල් පරිපාලන කලාප 9කින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක්. අගනගරය වන වියානාවේ ජනගහනය මිලියන 1.7ක්. ඔස්ට්‍රියාව ලොව ධනවත්ම රටවලුනුත් එකක්. ලොව ජීවත් වීමට උචිත රටක් ලෙසද මෙය හැඳින්වෙනවා. දෙවන ලෝක යුද්ධය ගැන කතා කරන විට ඔස්ට්‍රියාව ගැන වැඩි වශයෙන් කියවෙනවා. ඊට හේතුව වන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ ඔස්ට්‍රියාව තුළ විශාල වශයෙන් මානව සංහාරයක් සිදු වීමයි. දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ සුප්‍රකට පුද්ගලයන් රැසක්ම ඔස්ට්‍රියාවේ උපන්නන්. ඇඩොල්ෆ් හිට්ලර්, එර්නස්ට් ක්ලෙනන්හුව, ආතර් සේස් ඒ අතරින් ප්‍රධානයි. ජර්මනිය විසින් ඔස්ට්‍රියාවද මෙලේච ලෙස ආක්‍රමණය කළා. යුද්ධය පැවති වසර 6 තුළ හමුදා බට පිරිස් 260,000ක් පමණ මිය ගියා. ඝාතනය කළ ඔස්ට්‍රියානු යුදෙව්වන් ප්‍රමාණය 65,000. ඇල්ප්ස් කඳු වැටියේ පසුබිම් කරගෙන පිහිටා ඇති ඔස්ට්‍රියාව කඳු පෙර රාජ්‍යයක්. මේ ප්‍රධාන භූගෝලීය කොටස් 4කට වෙන්වෙනවා. ඔස්ට්‍රියාව තුල මීටර 3,700ට වඩා උස කඳු 6ක් පිහිටා තිබෙනවා. පාරිසරික පිහිටීම අනුව ප්‍රධාන පාරිසරික කලාප 4කටත් මෙම දේශයේ වෙන්වනවා. ගිම්මහන සමයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් පමණ වන උෂ්ණත්වය ශීත කාලයේදී ඍණ 10ක පමණ අගයක් ගන්නවා. එමෙන්ම ඔස්ට්‍රියාව ලොව 12 වන ධනවත්ම දේශයයි. සමාජ වෙළඳ ආර්ථිකයක් හිමි මෙරට හඳුන්වන්නේ ලොව ජීවත් වීමට ඇති හිතකරම රාජ්‍යයන් 14න් එකක් බවටයි. ඔස්ට්‍රියාවේ කඳු අතරින් ගලා බසින ගංගා රාශියක් ඇති බැවින් ඔවුන් බොහෝ විට ජල විදුලිය නිපදවා ගන්නවා. එමෙන්ම විදුලි උත්පාදනය කරන න්‍යෂ්ටික බලාගාරද ඔවුන් සතුයි. සංචාරක කර්මාන්තයේ ඔස්ට්‍රියානු ආර්ථිකයේ වැඩි කොටසක් නියෝජනය කරනවා. ලොව නවවන විශාලතම සංචාරක ආකර්ෂණ හිමි රට වන්නේද ඔස්ට්‍රියාවයි. ශීත කාලයේදී හිම ක්‍රීඩා සඳහා ඔස්ට්‍රියාව බටහිර යුරෝපයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නවා. බොහෝ දෙනෙක් ඔස්ට්‍රියාවේ සංචාරය කරන්නේ වියානා අගනගරයේ ඇති ආසන දෙව්මැදුර දැක බලා ගැනීමටයි. එසේම ඔස්ට්‍රියානු ගොඩනැගිලි සහ පිළිරු බෙහෙවින් විස්මිත කැටයම් සහිතයි. රටබුලා ඇති වයින් ශාලා රෝමාන්තික සැඳෑ සමයන් මෙන්ම ඇල්ප්ස් කඳු වැටියේද සංචාරකයන් ඒ විතර ගෙන්වා ගැනීමට සමත්ව තිබෙනවා. සංචාරකයේ ප්‍රධාන වශයෙන්ම සංචාරය කරන ස්ථාන තුන ඔස්ට්‍රියාවේ තිබෙනවා. ඒ ෂෝන්බර්න් මාලිගාව, ටී ගාටන් මාලිගාව සහ මයසෙල් බසිලිකාවයි. ඔස්ට්‍රියානු සංස්කෘතියේ එහි අසල්වැසි ඉතාලි ජර්මානුව බොහේමියානු සංස්කෘතියින් සමග මිශ්‍ර වී එහි මිශ්‍ර ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔස්ට්‍රියාව යුරෝපීය සංගීත සංස්කෘතියෙන්ගෙන් පොහොසත් රටක්.
16 වන සතවර්ෂයේ සිට සංස්කෘතික මධ්‍යස්ථාන මෙරට දොර ඉදි වී තිබෙනවා. ඔපෙරා මුද්‍රිත නාට්‍ය සහ කැරොල් ගීතිකා සඳහාද ඔස්ට්‍රියාවට දිගු අතීතයක් තිබෙනවා. ඔස්ට්‍රියානු සංස්කෘතිය ගැන කතා කරන විට ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා නොකරම බෑ. ඒ තරමටම එය චිත්තාකර්ෂණීය ආ විශ්මකෘතයි. ඉපැරණි බලකොටු මාලිගා සහ දේවමැදුරු හා ගොඩනැගිලි එයට සාක්ෂි දරනවා. ඔස්ට්‍රියාව විසින් ලෝකයට බොහෝ විද්‍යාඥයින් දායාද කර තිබෙනවා. එයට අතීතයේ සිට ඔස්ට්‍රියාව තුළ පැවතෙන විද්‍යා අධ්‍යාපනයේද බෙහෙවින් ඉවහල් වුණා. ඔස්ට්‍රියානු ආහාර සංස්කෘතියේ ඉතිහාසය ඔස්ට්‍රෝ හංගේරියානු ඉතිහාසය දක්වා දිව යනවා. ඌරුමත් හරක් මත් සහ එළවලු සමගින් සකස් කරගත් ආහාර මෙහි ආහාර වට්ටෝරු වල වැඩි විශේෂත්වයක් ගන්නවා. මස් මාංශ වලට අමතරව තිරිඟු පිටි වලින් සකස් කර ගන්නා ලද විවිධ පාන් වර්ග, ඩෝනට්, ජෑම් වර්ග, චීස්, මුදෝ කිරි ආදිය බහුලව මෙහි භාවිතා කරනවා. අද අපි ඔබව ග්ලෝබල් කැෆේ තුලින් රැගෙන ගියේ යුරෝපීය ඇති සුන්දර රාජ්‍යයක් වන ඔස්ට්‍රියාව වෙතටයි. මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයා ගාවටම ගෙන්ව ගන්න. දැන් මම ග්ලෝබල් කැෆේ channel එක subscribe කරන්න, Instagram එකේ follow කරන්න වගේම දැන්ම like කරන්න අපේ Facebook page එකත්. අද මම ඔබව ග්ලෝබල් කැෆේ තුලින් රැගෙන ගියේ යුරෝපයේ ඇති සුන්දර දේශයක් වන ඔස්ට්‍රියාව වෙතටයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් සමගින් හමු වෙමු මීළඟ වීඩියෝවෙන්. එතෙක් ඔබට සුබ සතියක්.